අගෝෂ මිනි සීරීස් එකේ එපිසෝඩ්ස් ඔයාගේ Facebook wall එකේ ෂෙයා කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ෆිල්ම් කැෆේ Facebook page එකට එවන්න. iPhone 12 එකක් දිනා ගන්න. මන් දින්නට හොරෙන් පහව දවුදෙම චිරාගේ ගෙදර හොයාගෙන නිරාශව බලන්න ගියා. තුලසේද අතරින් පෙනෙනමේ සොයන සොයන සිත් රුවදෝ සීත සේල සුලගින් දැනෙනසේ ඔබ මෙවේන මෙවේන හැටි සොඳුරුයි මේ පෙමවෑ මඥනකොට නිරාශ බැල්කනීට වෙලා පොතක් කියව කියව හිටි බතෝ ප්‍රේම කුමරි මගේ සිනේ හදයව දැක්කම් මගේ ජීවිතය අලුත් පිටුවක් පෙරළුණා කියලා මට දැනුණා. මල්කිනී තිබින්නයිස මොනවද කියනවා මේ ඇස් ඔබ දෙසටම හැරෙන බව දන්නවා. මල්කිනී තිබින්නයිස දවසින් දවස මට යවන දැකින්න බැරි වුණා. මේ ඇස් ඔබ මතටම වැටෙන බව දන්නවා. බිම වැහෙන සිත ඉතිරෙන මං යාගේ පස්සෙන් පිස්සෙක් වගේ යන්න පටන් ගත්තා. දවසක් මට ඇත්ත කතා කරන්න ඕන. ඒත් යාගේ ළඟට යන්න මගේ ළඟ හයියක් තිබුණා. ආපුබං උඹ අදත් ඉස්ට්‍රක් වුණා නේද? මම ඕන ඔට්ටුවක් දානවා. උඹ නම් මේක අපේට ඔය කෙල්ල ගාවට යන්නේ නැහැ. මේ උඹ මගුලක් කතා කරන මහුවේ ගුල නොයකෝ. තූ විතර බෝකට දැමරෙන්නේ බලා හිටා වෙන එකෙක් දා යනකම් රෙද්ද මාළු කැම්පස් කාරෝ නේද? අනේ මේ චිටු නවත්ත ගනින් බලාං හෙට මං අනිවාර්යෙන් ආවා. එගම හැම වෙලාවකම මං යත් එක්ක ඉන්න පුරුදු වුණා. ඔබ පෙනෙන පෙනෙන තැන නතර වෙවි. දවසින් දවස මං යාට ලං වෙන්න පටන් ගත්තා. දුරින් ඉඳන් එයාගේ දිහා බලන් ඉන්න පුරුදු වුණා.
දවසක් හදාගන්න මේ වයර් මොකක් කරේ වෙලා මම පොඩ බලන්න නෑ නෑ බෑ බෑ තල්ලුව දාන ඉස්සක් කරන අවුල නෑ මම මේ කොහේ යනවද මන් මේ මෙතන ළඟ යාළුවෙක්ගේ ගෙදරට ආයෙම පාර වැරදිලා මේ පැත්තට ආවා මෙතනම කැඩුනා මේ අපේ ගේ බා හා විලා හරි මේ බලමු පොඩ්ඩක් නෑ නෑ බෑ බෑ ඉස්සුව මම තල්ලුව දාලා මේව කරගන්න අර පැත්තට යන්න හා යනවා එදා තමයි නිරස චිරාතුයි මා යාළුව කියලා දැනගෙන තියෙන්නේ පහෝදා නිරාශ වෙන වෙලාව බලලා මං එයාව මීට් වෙන්න ගියා. එදා මං එයාගෙන් කැමැත්ත අහන්න හිතාගෙන ගියේ. මේ ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ? මං දැන් දවස් ගාණක්ම බලාගෙන හිටියේ. මං කැමති නෑ කවුරුත් මගේ පස්සෙන් එනවට. හොඳින් කියන්නේ ආයේ මගේ පස්සෙන් ආවොත් මං අපේ අයියට කියනවා හරිද? මුල් වතාවට චිරාත් ගැන එදා මගේ හිතේ තරහක් ඇති වුණා. අයියා. වැඩේ කියලා දන්නේ හිටන් ඉන්නේ. දන්නේ නැහැ මම. සර් මට වොෂ්රූම් එකට පොඩ්ඩක් යන්න ඕන සර්
හෙලෝ හෙලෝ. නෑ නෑ නෑ. මම තාම වැඩේ ඉන්නේ. අමලවද? කෑවද? තේරුම් ගන්න කුරසික පොඩ්ඩක්. මට මාව තේරෙන්නේ නෑ නේ තාම. රසික මම මෙතන රාජකාරියක් කරන්නේ. මට එහෙම එකපාරට මේ ඔක්කොම දමල ගහලා දුවලෙන්න බෑනේ. ආ? මොකද? ඉතින් දැන් මොකද කරේ? හරි හරි මං ඒ වැටි බලා ගන්න. බලාම බලා ගන්නකො. මම මේ වැටි ගිරෙච්ච ගම් පුළුවන් ඉක්මනට එන්න. එහෙම කොහොමද? මේ රසිකා ඒ ළමයා ඔයාට වගේ මටත් අයිති. නේ? විකාර කියවන්න නැති ඉන්නවද මගේ ඔළුව උල් කරන්නේ නැතුව? ඔගලගේ අම්මලට ඕන ඉදිරි මට හැමදේම කරන්න බෑනේ. මං කිව්වා ගෙදර ගියාම එක එක මගුල් ඔල්ලු දාගන්න එපා කියලා. ප්‍රශ්න වලට බයි ගෙදරට වෙලා හිටියාම මේ රටේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා නම් මං ගෙදරට වෙලා ඉන්නම්. මේ මේ අහන්න. මෙතන ලොකු කේස් එකක් වෙලා තියෙනවා. මෙතන මිනි මෙරුමක් වෙලා. මට කොහොමඩවත් මේක දාලා දැන් එන්න වෙන්නේ නැහැ. මං තාම එන්න ගොඩක් වෙලා යනවා. මේ රසිකා මගේ ඔළුව කන්නේ නැතුව ඉන්නවකෝ. කියලා මල විකාර ගන්න තොට තින ඔන්න ෆෝන් එක. Thank you.